හයි මම මිතුන් මම අදත් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනවා expert.lk එකත් එක්ක ෆිට්නස් ගැන අලුත් දෙයක් කතා කරන්න. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ව්‍යායාමයක් කිරීමේදී කොහොමද weight එක වැඩි කරන ආකාරය. ඉතින් ගොඩක් අය මේක වරද්ද ගන්න ඇත්තටම කොහොමද weight එක වැඩි කරන්න ඕන කියන එක මම දැකලා තියෙනවා ගොඩක් අය gym වලදී කරන වැරද්ද තමයි එකපාරක exercise එක يعني set එකට කිලෝ 5 10 එකපාරම වැඩි කරනවා. ඉතින් ඇත්තටම එහෙම කරන්න යන්න හොඳ නැහැ. මොකද එහෙම කරොත් ඕගොල්ලන්ගේ ඒ exercise කරන අදාළ muscle එකට තමයි ඒකේ බලපෑම එල්ලන්නේ. සමහර විට cramp එකක් යන්න පුළුවන්. සමහර විට muscle එකේ tissue එකක් යන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි අපි step by step weight එක වැඩි කරන එක. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද අපි weight එක වැඩි කළ යුත්තේ කියලා. අපි හිතමු දැන් අද ඔයගොල්ලෝ කරන්න යන්නේ barbell curl එක කියලා. barbell curl එක ඔයගොල්ලෝ sets 3ක් තියෙනවා. මුලින්ම 10ෙන් පටන් ගන්නවා කියලා හිතමු කිලෝ 10. කිලෝ 10, කිලෝ 12, කිලෝ 15. අන්න ඒ වගේ ඔයගොල්ලෝ sets 3 finish කරනවා. එතකොට ඒක සති දෙකක් ඔයගොල්ලෝ ඒ weight එක maintain කරනවා. ඒ කියන්නේ කිලෝ 10, 12, 15 වශයෙන්. ඊට පස්සේ සති දෙකකට පස්සේ ඔයගොල්ලෝ ආයි අර barbell curl එක කිරීමේදී පටන් ගන්න ඕන. කිලෝ 10ෙන් නෙමෙයි කිලෝ 12. එතකොට ආයේක weight එක ආයේ ඔයගොල්ලෝ continue වෙනවා. කිලෝ 12, කිලෝ 14, කිලෝ 17 වශයෙන්. අන්න ඒ විදිහට ඒක training කරනවා තව සති දෙකක්. එතකොට ඊගාව සති දෙකකට පස්සේ ඔයගොල්ලෝ පටන් ගන්න කිලෝ 14. එතකොට කිලෝ 14, කිලෝ 16, කිලෝ 19. අන්න ඔය විදිහට step by step weight එක වැඩි කර යුතුයි. ඔයාට නොදැනීම ඔයාගේ muscle එකත් හොඳට build up වෙලා ඔයාගේ muscle එක හොඳට strength වෙනවා. මෙන්න මේක තමයි හරියටම weight එක වැඩි කරන system එක. weight එක වැඩි කරන ක්‍රමය. එහෙම වුණාට පස්සේ ඔයගොල්ලන්ට ඇඟටත් නොදෙනි muscle එකටත් කිසිම හානියක් නොවි weight එක වැඩි වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවද කොහොමද හරියටම weight එක වැඩි කරන්නේ? ඒ කියන්නේ ඔයගොල්ලන්ට idea එකක් ඔළුවට ආවේ නැත්නම් ඔයගොල්ලෝ අපෙන් අහන්න ප්‍රශ්න. මං ඉන්නේ ඔයගොල්ලොත් එක්ක expert.lk එකත් එක්ක එකතු වෙලා ඩිගටම මේ සම්බන්ධයෙන් කතා කරන්න fitness with mithun.